Single geek show, Hemant Nethang, CHanux YouTube channel, and other topic, geek, look, come, I won't kill a piligano. ඉතින් ඔයාලා මතකයි මම කලින් ඔයාලට අරගෙන ආවා BlitzWolf F2 කියන මේ Bluetooth speaker එක. ඉතින් මේකට ගොඩක් අය කැමති වෙලා තිබුණා. ඒ වගේම මේක ගොඩක් දෙනෙක් මිලදී අරගෙනත් තිබුණා. හොඳ comments ගොඩක් ඇවිල්ලා තිබුණු නිසා BlitzWolf කියන company එකෙන් මට එයාලගේ ඊළඟ version එක BlitzWolf F4 කියන මේ ටිකක් ලොකු Bluetooth speaker එකත් එවලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ Bluetooth speaker එකක් අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපේ phone එකේ sounds එච්චර quality නැති නිසා. එහෙම නැත්නම් laptop එකකින් එන sounds අපිට ගොඩක් මදි නිසා තමයි අපි මේ වගේ Bluetooth speaker එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මම කලින් video එකක් කරා JBL වගේ ටිකක් මිල අධික Bluetooth speaker එකක් මිලදී ගන්නවා නම් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අඩුවට Bluetooth speaker එකක් පාවිච්චි කරනවා නම් BlitzWolf F2 එකට අමතරව ඔයාලට පුළුවන් මේ BlitzWolf F4 කියන එකත් පාවිච්චි කරන්න. ඉතින් මේ කලින් එකට වඩා මේක ටිකක් ඇඩ්වාන්ස් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ sounds quality එකත් වැඩි. ඒ වගේම ගොඩක් loud අපිට මේක අහන්නත් පුළුවන්. ඒ වගේම හොඳ build quality එකකුත් තියෙනවා. ඒ නිසා අපි කතා කරලා බලමු මේ BlitzWolf F4 කියන මේ Bluetooth speaker එක මොන වගේද, මේකේ sounds කොහොමද, මේක කොයි තරම්නම් අපිට ගැළපෙයිද කියලා. ඉතින් පළවෙනි එක අපේ unboxing part එක. මේ වගේ ලස්සන box එක දාලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කිසිම දෙයක් බලා ගන්න නැහැ. අපිට brand එක සහ model එක විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ box එක ඇතුලේ අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට BlitzWolf F4 කියන model එකේ අපේ Bluetooth speaker එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ විදිහට paper box ටිකක් බලා ගන්න පුළුවන්. මේකේ manual එක තියෙනවා කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. ඊළඟට අපිට මේක charge කරන්න අවශ්‍ය micro USB cable එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එක පැත්තක micro USB, ඒ වගේම අනිත් පැත්තේ අපිට standard USB එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට හම්බෙලා තියෙනවා 3.5mm AUX audio cable එකක්. ඔයාලට පේනවා ඇති දෙපැත්තෙම තියෙන 3.5mm jack දෙකක්. ඉතින් මේකේ මොකද කරන්නෙත් කියලා අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට බලමු. ඉතින් මුලින්ම මම මේ විදිහට පෙන්වන්නම් ඔයාලට මේකේ size එක මොන වගේද කියලා idea එකක් ගන්න ඔයාලට එතකොට පුළුවන් වෙයි. මේක මේ උඩ කොටසක් තියෙනවා. ඊළඟට මේ දෙපැත්තේ තමයි ස්පීකර්ස් තියෙනවා වගේ තියෙන්නේ. ඒ උනාට එක පැත්තක තමයි අපිට ස්පීකර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ ස්පීකර් එක නිර්මාණය කරන්න ABS metal aluminum වගේ දේවල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ ස්පීකර් එක සම්පූර්ණයෙන්ම ග්‍රෑම් 676ක් විතර බර වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ එක පැත්තක තමයි ස්පීකර්ස් තියෙනවා කියලා මම ඔයාලට කිව්වේ. මේ විදිහට අපිට ස්ටීරියෝ විදිහට ඒක බලා ගන්න පුළුවන්. මේ විදිහට මේකේ යට නොබ් හතරක් තියෙනවා. අපිට මේ විදිහට තමයි මේක බිමින් තියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේකේ උඩ තමයි අපිට කන්ට්‍රෝලර්ස් ටික බලා ගන්න වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ විදිහට ඇලුමිනියම් ෆ්‍රේම් එකකින් තමයි අපිට මේකේ උඩ කොටස සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට BlitzWolf ලොගෝ එක මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන බටන්ස් ටිකක් තියෙනවා. මේක තියෙන්නේ answer කරන බටන් එක. මේක අපි phone එකත් එක්ක Bluetooth හරහා connect කරාට පස්සේ අපිට පුළුවන් phone එකට එන calls මේක click කරලා answer කරන්න. මේ speaker එකේ inbuilt ගොඩක් හොඳ මට්ටමක mic එකක් තියෙන නිසා අපිට phone එක අතර ගන්නෙ නැතුවම calls answer කරලා අපි කතා කරන දේවල් ඇහෙනවා වගේම ඒගොල්ලෝ කතා කරන දේවල් මේකෙන් අහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ අපි සින්දුවක් වගේ අහනකොට volume අඩු වැඩි කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ කොටසෙන් අපිට සින්දු next කරන්න සහ back කරන්න පුළුවන් පහසුකම තියෙනවා. ඊළඟට අපිට play කරන්න සහ pause කරන්න මේ button එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් තේරෙනවානේ මේක අපි Bluetooth හරහා අපේ smartphone එකත් එක්ක connect කරාට පස්සේ අපේ phone එක අපිට අල්ලන්නවත් ඕනේ නැහැ. සම්පූර්ණයෙන් අපි සින්දු අහනකොට, film එකක් බලනකොට, game එකක් සෙල්ලම් කරනකොට සහ call එකක් ගන්නකොට වගේ මේ controllers ටික පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට මේකේ back side එකේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ power on කරන button එක. මේ විදිහට මේක click කරාට පස්සේ අපිට මේකේ පහලින් මේ විදිහට මේකේ signal button එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මේක charge කරන්න අවශ්‍ය micro USB port එක සහ මේක අපි wired connect කරනවා නම් ඒකට අවශ්‍ය 3.5mm headphone jack එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ high quality ඒ වගේම crispy ගොඩක් ලස්සනට sounds ඇහෙන විදිහට නිර්මාණය කරපු Bot 10 speakers දෙකක් එක්ක තියෙන speaker එකේ එක side එකක්. ඒ වගේම මේක phone එකත් එක්ක connect කරන්න පාවිච්චි වෙන්නේ Bluetooth CSR 4.0 කියන technology එක. ඉතින් ගොඩක්ම ලේසි ඔයාගේ iPhone එක එහෙම නැත්නම් ඔයාගේ Android phone එකේ කෙලින්ම ඔයාලට තියෙන Bluetooth on කරන්න. ඊට පස්සේ ඔයාට මේකේ නම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක click කරපු ගමන් මේ විදිහට මේකට connect වෙනවා. ඔන්න දැන් ඔයා phone එකෙන් කරන හැම දෙයකම sounds ඇහෙන්නේ මෙන්න මේ Bluetooth speaker එකෙන්. ඉතින් උදාහරණයක් විදිහට මම පෙන්නන්නම් ඔයාට මගේ phone එකේ sounds කොහොමද? ඒ වගේම මේ Bluetooth speaker එකේ sounds කොහොමද? ඒ වගේම මීට කලින් අපි review කරපු මේ Bluetooth speaker එකේ sounds කොහොමද කියලා.
ඉතින් බ්ලූටූත් වලින් සින්දු අහනකට අමතරව ඔයාලට මේකට වයර් එකක් කනෙක් කරලා සින්දු අහන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද සමහර ෆෝන් වල බ්ලූටූත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ලැප්ටොප් එකක කම්පියුටර් එක වගේ බ්ලූටූත් නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔයාලට කලින්ම කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන 3.5 mm ජැක් එකට මේකට දීලා තියෙන AUX audio cable එක ගහන එක. ඊළඟ පැත්ත ඔයාලට පුළුවන් වාගේ ෆෝන් එකකට හරි එහෙම නැත්නම් කම්පියුටරකට හරි ගහන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේකේ බ්ලූටූත් ඔන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ලේසියෙන්ම ඒ හැම එකකම සවුන්ඩ් මේකින් අවුට්පුට් කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට ඉතින් මේක වයර්ලස් දෙයක් නිසා මේකේ බැටරි ලයිෆ් එක ගෙනවා අනිවාර්යෙන් හිතනවා ඇති. මේක ඇතුලේ සුපිරි බැටරි එකක් තියෙනවා 4000 mAh 4000ක බැටරි එකක්. ඉතින් මේක මට සම්පූර්ණයෙන් පැය 7ක් 10ක් අතර කාලයක් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම හම්බුණා. මේක හැබැයි ඔයාලට ෆුල් චාර්ජ් කරගන්න නම් පැය 3ක් විතර යනවා. ඊට පස්සේ කිසිම අවුලක් නැතුව මේක බින්දුවරම් බහින්න මම කලින් කිව්වා වගේ පැය 7ක් විතර යනවා. ඉතින් ඒ වගේම ඔයාලට මේක සහ බ්ලූටූත් හරහා මේක කනෙක් කරන් ඉන්නවනම් ඔයාගේ ෆෝන් එක සහ ස්පීකර් එක අතර මීටර 7ක් 10ක් වගේ දුරක් තියාගන්න පුළුවන්. ඉතින් මේක අපිට කාමරය ඇතුලේ සින්දු අහන්න විතරක් නෙමෙයි අපිට ගොඩක් එලිමහනේ වුණත් පාවිච්චි කරන්න පුළුවන් ගොඩක්ම ලවුඩ් ස්පීකර් එකක්. අපිට ගොඩක් හයියෙන් සින්දු අහන්න පුළුවන් ගොඩක් හොඳ ක්වොලිටි එකට අහන්නත් පුළුවන්. ඔයාලට මම සාම්පල් අහලා පෙන්නපු හින්දා ඒක බලාගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් ගොඩක් වෙලාවට අපි ෆෝන් එක හරහා ෆිල්ම් එකක් බලනකොට ඔයාලට ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ගේම් එකක් සෙල්ලම් කරනකොට නිකන් සින්දු අප්ලේ කරලා තියෙනකොට ගොඩක්ම වටිනවා. මේක ඇත්තරම මේ වෙබ්සයිට් එකෙන් අපිට මිලදී ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගාණක් තමයි වෙන්නේ. ඉතින් ඔයාටත් මිලදී ගන්න මේක අවශ්‍ය නම් මම මේකේ ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ YouTube comment section එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරලා මේ ස්පීක එක මිලදී ගන්න. ඒ වගේම පහලින් මම මේකට කූපන් කෝඩ් එකක් දාන්නම්. ඔයා මේක මිලදී ගද්දී කූපන් කෝඩ් එක පාවිච්චි කරොත් ඔයාට තවත් වට්ටමකුත් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම කලින් කරපු වීඩියෝ එකේ BlitzWolf F2 ගැන ස්පීක එක ගැන තමයි කතා කරේ. මේකදී මම ඔයාට ෆ්‍රී එකක් දෙනවා කියලා පොරොන්දු වුණා. ඒ නිසා මේ වීඩියෝ එකට ගිහිල්ලා ඉක්මනට comment එකක් දාන්න. ඒ වගේම මේකේ පල්ලෙහා comment section එකෙන් ඔයාට පුළුවන් මේක ගැන ඔයාට තියෙන ප්‍රශ්න සහ ඔයාට තියෙන ideas ඔක්කොම පල්ලෙහා comment ඉන්නේ දන්න. ඒ වගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවෝ වෙනුවෙන් මේ වීඩියෝ එකක් ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube වලින් CHanux bro කියලා search කරොත් මගේ වීඩියෝස් ඔක්කොම බලන්න. ඒ වගේම පල්ලෙහා තියෙන රතු පාට බටන් එකක් subscribe කියලා හොඳට බලන්න. මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එතකොට මගේ වීඩියෝස් upload කරපු ගමන් ඔයාලට notification එකක් එනවා. මේ දින මගේ social media ඔයාලට පුළුවන් මාව like කරන්න, follow කරන්න, සිංහලෙම tech education update ඉක්මනට ඔයාලට ගෙන්න ගන්න. අද සිංහල geek show එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඊගව සිංහල geek show එකේ මේ වගේ ගොඩක් දේවල් අරන් අපි ඉක්මනට හම්බෙමු.